හරි. ලොගින් එකෙන් පස්සේ අපි මේ විදිහට සිස්ටම් එකකට අපි ඇතුළු වුණා. දැන් ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් my subject කියන එක. අපිට මෙතන අපේ subjects තෝරන්න පුළුවන්. මෙතනින් මම select කරගන්න advanced level කියන එක. එතනින් පස්සේ sub category advanced level එක සම්බන්ධව තියෙන categories මෙතන පෙන්වනවා. මේ තියෙන්නේ categories ටික. මම මෙතනින් මම art කියලා තෝරන්න. ඊට පස්සේ art වලට අදාළ subjects අපිට මෙතනින් select කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරන විෂයන් අනුව නැත්නම් subjects අනුව category එකට අදාළ subject ඔයගොල්ලොන්ගේ නැත්නම් අපිට මෙතනින් add කරගන්නත් පුළුවන් subject එක. ඒකත් ලේසි. දැනට අපිට අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් මම මෙතනින් category එකක් තෝරන්නම්. මම මෙතන Buddhism කියලා තෝරන්න. හරි. දැන් මම add කරන්න. හරි, success. හරි. මේ තියෙන්නේ අපි add කරපු categories ටික. හරි. මේ තියෙන්නේ my subject. අපිට අවශ්‍ය නම් මෙතනින් මේ subject එක වෙනස් කරගන්නත් පුළුවන්. හරි. Economics කියලා select කරා කියලා. ඊට පස්සේ update දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට අපේ class එක schedule කරන්න පුළුවන්. එන්න මෙතන. ඉතින් ඊට පස්සේ අපිට අපේ class එක හදා ගන්න පුළුවන්. හරි. Creative class කියන එක යටතේ එතනින් පස්සේ අපිට හම්බ වෙනවා create lecture classes කියන එක. එතනින් පස්සේ අපිට select කරන්න පුළුවන් අපේ class එකේ name එක, location එක, class type එක අපි ඉස්සරහට කරගෙන යමු. මෙතනින් අපි class එකේ නම තෝරමු Rotary කියලා. එතන පස්සේ location එක තෝරමු. දැන් නිගම්බෝ. හරි. Class type එක අපිට දෙන්න පුළුවන් group class එකද, private ද, revision ද, school ද, theory class ද. හරි. ඊට පස්සේ මම මෙතන select කරන revision classes කියන එක. එතනින් පස්සේ අපිට select කරන්න පුළුවන් දැනට මගේ තියෙන subject එක. එතනින් පස්සේ පටන් ගන්න date එක දෙන්න පුළුවන්. අපි හිතමු අපි 29 පටන් ගන්නවා කියලා. 29. මෙතන අපිට select කරන්න පුළුවන් පටන් ගන්න වේලාව. පටන් ගන්න 8:30ට කියලා. එතනින් පස්සේ අවසන් වෙන වෙලාව select කරන්නත් පුළුවන්. 12. එතනින් පස්සේ මෙතන class P එක මෙතනින් අපිට දෙන්න පුළුවන් student කෙනෙක්ගේ ශිෂ්‍ය එකගෙන් කොපමණ ගාණක් අපි අය කරගන්නවද කියන එක. මම ශ්‍රී ලංකා රුපියල් වලින් මෙතන ප්‍රමාණය add කරා. හරි. ඉතින් පස්සේ අපි අවසන්. දැන් අපිට add දෙන්න පුළුවන්. හරි. දැන් අපිට schedule classes වලට ගිහිල්ලා අපිට manage classes වලින් මෙතන අපිට බලා ගන්න පුළුවන් දැනට අපි add කරලා තියෙන classes. මේ තියෙන අපි දැනට add කරපු classes එක. එතනින් අවශ්‍ය නම් අපිට වෙනස් කර ගැනීමක් කරන්න අවශ්‍ය නම් මෙතන තියෙන නිල් පාට button එක press කරලා අපේ timing එක class D එක අපිට වෙනස් කරගන්න පුළුවන්. මම අගයක් දෙනවා මේ වගේ. අපි මෙතන 9 දාන. හරි. අපිට අවශ්‍ය නම් දිනය වෙනස් කරගන්නත් පුළුවන්. මම 30 දෙන්න. පස්සේ update දෙන්න පුළුවන්. හරි. දැන් බලමු අපි නැවතත් මෙතෙන්ට ගිහලා schedule class එකටදී manage your class වලට ගිහිල්ලා බලමු අපි කරපු වෙනස වෙනස් වෙලාද කියලා. හරි. මෙතන 9A 12 T. හරි. දැන් මෙතන කොළපාට බටන් එකේ පේනවා ඇති attachment button එකක් වගේ. එතන press කරාට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් video එකක් attach කරන්න පුළුවන් මේ විදිහට. තවත් අවශ්‍ය නම් YouTube එකක තුතන කොහොම තියෙන URL එකක් මෙතෙන්ට add කරන්න පුළුවන්. එතනින් පස්සේ add දෙන්න පුළුවන්. මෙතන වෙනත් tabs තියෙනවා. වෙනත් tabs ඇත්තේ ඔයගොල්ලන්ට තවත් අවශ්‍ය දේවල් add කරන්න පුළුවන්. මෙතන තමන්ට අවශ්‍ය paper එකක් add කරන්න පුළුවන්. මෙතන ඒකට අදාළ topic එක දෙන්න පුළුවන්.
දීලා මෙතනින් අපිට අවශ්‍ය විදිහට අපේ MCQ papers add කරන්න පුළුවන්. මේ අතේ අපිට tutorial add කරන්න පුළුවන්. අවශ්‍ය assignments දෙන්න පුළුවන් මේ විදිහට සුපුරුදු විදිහටම title එක දීලා අපිට අවශ්‍ය attachment එක මෙතනින් attach කරන්න පුළුවන්. හරි. අපිට තවත් කිහිපයක් බලන්න තියෙන මෙතනින් ගිහිල්ලා අපිට මේ මෙතන my subject මෙතනින් ගිහින් අපි බලමු අපේ subject ආයෙත් දීපු subject අපිට අවශ්‍ය නම් මෙතනින් නැවත subject කිහිපයක් add කරන්න පුළුවන්. මම නැවතත් කිහිපයක් add කරලා පෙන්නන්න. art යටතේ මෙතනින් geography කියලා select කරන්න. प्रोफाइल ප්‍රොෆයිල් එක චේන්ජ් කිරීමේදී වෙනස්කම් කිහිපයක් අපිට කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් ඊමේල් එක චේන්ජ් කරන්න පුළුවන්, ෆෝන් නම්බර්ස්, මෙතන අපේ ලැන්ග්වේජස් මේ විදියට චේන්ජ් කරන්න පුළුවන්. විශේෂම කාරණේ register for payment කියන එක. එතන අපේ බැංක account numbers දෙන්න පුළුවන්. මේ විදියට. ඊට පස්සේ අපිට account holder ගේ නම දෙන්න පුළුවන්. බැංක එකේ නේම් එක දෙන්න පුළුවන්. බැංක එක අදාළ බ්‍රාන්ච් එකේ නම. මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපි කොහොමද මේ වෙබ්සයිට් එක ගැන දැනගත්තේ කියන එක. අපිට අපිට ප්‍රොෆයිල් පිච්චර් එක මේ විදිහට මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ප්‍රොෆයිල් එක චේන්ජ් වෙලා තියෙනවා. ඉතනින් පස්සේ අපි නැවතත් ලොග් අවුට් වෙලා බලමු. හරි. අපි ඊමේල් පාස්වර්ඩ් නැවත දෙමු. අපි ඊමේල් එක සිලෙක්ට් කරා, පාස්වර්ඩ් එක ටයිප් කරා. නැවතත් සයින්. හරි. අපි නැවතත් මේ ෂෙඩියුල් ක්ලාස් වලට ගිහින් අපි වෙනස්කම් කිරීමක් කරන්න ට්‍රයි කරමු. මැනේජ් යෝ ක්ලාසස් සරහා අපිට දීපතරතුරු ඒ විදිහටම තියෙනවා. ඔව් අපිට අවශ්‍ය නම් create your class අරහා අපිට නැවතත් class එකක් add කරන්න පුළුවන්. ඔව් නැවතත් my subject අරහා අපිට අවශ්‍ය විදිහට categories වලට add කරන්න පුළුවන් අපේ subjects. මේ තියෙන අපි ඉතනට add කරලා තියෙන subject ටික මෙතෙක් කාලයක් ecollege.lk සමඟ සම්බන්ධ වෙලා හිටිය ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. අපි මෙතනින් අපේ පාඩම අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.